तिरुवन सरनाय दुवे पुते वाला सियलु देनाटम सुबु देसनक वेवा पिनबर वासनावंत दवसक वेवा कियला मम आशीर्वाद करनो अकुरट पिरमग बौद्ध्या माध्य जालय अपे इगन गन्न आदरणीय दुवलट पुतालट लबा देन अध्यापनिक तैग्गा इतिन सैम सतियकम सेनसुरादा इरिदा उदयसन हयायतीयट बौद्ध्या रूपवाहिनी उदयसन हताई तीहट बौद्धिया गुवन विदुलिय तुलिंग ओबट मे वेडसटहनत्तेक्कला संबंध वेन्नट पुलुवन्कमक् तियेनवा मेवरा अपि कथा करगन यन्ने मे मई मासे विभागेट मून देन सामान्य पेल विभागेट मून देन अपे आदरणीय दरुवंट बुद्ध धर्मे विषयात् एवागेम सिंहल विषय व्याकरण कोटसकुत् करण देन्नट मं बलापुरोत्तु वेनवा दुए पुते अभी वडिय काले गण नत्व प्रश्न यमुम मुकद काले टीका क्या निशा यदोट अभी कथाकरण बुद्ध धर्मी विषय एक देवनी प्रश्न पत्रेट प्रश्न हतराक्यन वालियांड एक कोटास्तुन गाणतीन तव किटी प्रश्न हतरकुत्न वालियांड मेन्न मेक गण कथाकरगने अन्न यदोट अपे मातृकावट गाते भावना भावनाव तमय अभी मातृकावट गाते इतने दिमांग वाट के हुआ समत भावना वगैन दैन समत भावना विक अरमुनु हतलियान वकी हुआ निवन्नावबोध कर गंड बैके हुआ पंच निवारण अटपत्न वकी हुआ लबन पल हिलम पल तमय लौकिक ध्यान अभिज्ञा एवं हदुन न दुवे पुते पंच अभिज्ञा अष्ट समापत्ति किएन इतोट ध्यानाभिज्ञा की वारी ඊළඟට සමාපatti අභිඥා කියලා කීවත් හරි අන්න ඒක මතක තියාගන්න මේ භවනාව තුලින් නිවන් අවබෝධ කරගන්න බෑ හැබැයි නිවනට අවශ්‍ය කරන පරිසරය හදලා දෙනවා තේරුණා නේද ඒක නිසා විදර්ශනා භවනාව වඩන කෙනෙක් උනත් මේ සමත කමඨන් හතරක් මුලින් වඩන්න ඕනේ ඒවා හඳුන්වනවා දුවේ පුතේ චතුරාරක්ඛා භාවනා කියලා ඊළඟට මේ පාඩමේ එනවා අර කරුණ තුනක් ඒක වලට මං එදා කියලා දුන්නා ඉන්ද්‍රිය සංවරය සති සන්තුට්ඨිතාවේ සති සම්පජඤ්ඤේ කියලා ඒ කරුණ ටික ඒක වල මතක තියාන්න ඉන්ද්‍රිය සංවරේ ඉඳුරන් සංවර කිරීම සති සම්පජඤ්ඤේ සියලුම චර්යාවන් දැනගෙන කරන එක සන්තුට්ඨිතා ලද දෙයින් සතුටු වීම ඔක වල සීතියා ගන්න ඊළඟ චරිත හයක් ගැන එනවා මොනවද ඒ मे चरिता पुते मेहिम गंड लेसी राग राग राखियन मल्लियन द्वेष इलाट मोह मितनिंग गंड श्रद्धा इलाट मितनिंग गंड बुद्धि मितनिंग गंड विताक राग चरित द्वेष चरित मोह चरित සද්දා චරිත ශ්‍රද්ධා චරිත බුද්ධි චරිත විතක්ක චරිත මෙන්න මේව සමානයි රාග චරිතයයි ශ්‍රද්ධා චරිතයයි සමානව ගමන් කරනවා මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මැතිතුමන් මේක හරියි ලස්සනට විස්තර කරනවා එතුමන්ගේ පොතේ තියෙනවා මේක විස්තර කරලා ඒක නිසා මේ දෙකේ එකට යන්නේ රාග චරිත මේ දෙකේ එකට යන්නේ द्वेष चारित्याय बुद्धि चारित्याय गणगत्त के नागे मेक तीन इलांड मोह चारित्याय विताक्क विताक्क कियन्ने खलबलकारी एक अरमुन कईंद बे पोल्द कन्ने करोलद कन्ने पोल्द कन्ने करोलद कन्ने एप्पल्द कन्ने दोडन अन्ने हिम एक अरमुन कटे इंद बे यागे मोडकम तीन मेहम कट्टले मतक तियागत्ताम अपटारी लेसी एक निशा मे चरित मतगति आंड इलांट भावना वडने के पूर्व अवश्यता इष्ट कर गंडोनी एटिक सूदान कर गंडोनी एक मतगति आंड मनो अदे एकाक्तम दुए पुते कल्याण मित्र आश्रय दट कल्याण मित्र यकियान काट दोनों इदिरी प्रश्न उल्टा त्वटिनो यहापत मार्गय पिन्नने यहापत मार्गे रगनियन अयापत मार्गे अनेक वलक्कन अयापत मार्गे अनेक वलक्कन यहापत मार्गे रगने अने
ඒ සඳහා නිന്ദා නිග්‍රහපවා කරන කෙනා හඳුන්වනවා කල්යාණ මිත්‍රයා කියලා. එයා හොඳ විතරයි කියලා දෙන්නේ. ඒක නිසා අන්න ඒ වාගේ කෙනෙක් ඇසුරු කරන්නට ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රේ. එළන සිල්වත් වෙන්න ඕනේ. සීලය අත්‍යවශ්‍යයි. භාවනාවට දුවේ පුතේ සීලය අත්‍යවශ්‍යයි. සිල්වත් වෙන්න ඕනේ. ඊළඟට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමයි ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නේ. ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ඊළඟ කාරණාව තමයි වීරිය තියන්නට ඕනේ. භවනා වඩන කෙනාගේ ළඟ වීරිය තියන්නට ඕනේ. ඊළඟ කාරණාව තමයි ප්‍රඥාව තියන්නට ඕනේ. ප්‍රඥා කියන්නේ ත්‍රිලක්ෂණ පිළිබඳ අවබෝධය. එතකොට ඔන්න ඔය ටික තියෙන්න ඕනේ. ඊට පස්සේ භාවනා සමත භාවනා වැඩීමෙන් ලැබෙන ප්‍රතිඵල අධ්‍යාපනයේ ලබන්න පුළුවන් මතක ශක්තිය දියුණු වෙනවා ධාරණ ශක්තිය දියුණු වෙනවා ඒ වාගේ භාවනා කරනවා කියන කුසල් දාම් වඩන එක ඒ කියන්නේ හොඳ සිතුවිලි හිතට ගන්න එක ඒතොර නරක જાති යනවා ඒ නිසා ගහ ගන්න යන්නේ බැන ගන්න යන්නේ නැ අසෝබන හැසිරීම් කරන්නේ නැ අන්න ඒ වාගේ කෙනෙකුගේ ජීවිතේ ගොඩක් හොඳ වෙන්න මේ භාවනාව උදව් වෙනවා එතකොට අපි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කොහොමද? භාවනා වැඩිමෙන් යහපත් සිස්ස ජීවිතයක් ගත කරන්නේ කෙසේදයි මදක් විමසා බලමු. භාවනා කිරීමේ අනු කුසල් දහම් වැඩිමයි. කුසල් දහම් යනු හොඳ සිතුවිලි හිත තුළ උපදවාගෙන දියුණු කිරීමයි. දයාව, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, මුදිතාව මෙන්න මේ වාගේ ගුණධර්ම. මෙවන් ගුණධර්ම තියෙන කෙනෙක් කවුරුවත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ගැටීම් ඇති කරගන්නේ නැහැ. ඒ වාගේම අසෝබන වචන කතා කරන්නේ නැහැ. ප්‍රාණඝාත කරන්න යන්නේ නැහැ. එතකොට හොඳින් ඉගෙන ගන්නවා. පාසලේ හොඳ නමක් හදා ගන්නවා. පන්ති කාමරේ හොඳ නමක් හදා ගන්නවා. ගුරුවරුන්ගේ ආදරය දිනා ගන්නවා. විදුහල්පතිගේ ආදරය දිනා ගන්නවා. දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ආදරය දිනා ගන්නවා. එයා අවධානය යොමු කරන්නේ පාඩමට විතරයි. එයාට හොඳට මතක තියා ගන්න පුළුවන්. ධාරණ ශක්තිය ඇති වෙනවා. අනවශ්‍ය ප්‍රේම සම්බන්ධතාවලට යන්නේ නැහැ. මද්ද්‍රව්‍ය භාවිතයට යන්නේ නැහැ. ඇයි? කුසල් සිත්නේ වඩන්නේ. ඔන්න ඔය වාගේ ලියන්න. ලියලා කියන්න මෙන්න මේ කරුණ. දේශ බැලීමෙන් යහපත් සිස්ස ජීවිතයක් ගත කළ හැකි බව මනවින් පැහැදිලි වේ. පිළිතුර සාර්ථකයි. වලට ලකුණු පහම් වෙනවා. හරිනේ. ඊළඟ දුවේ පුතේ විදර්ශනා භාවනාව. මේ විදර්ශනා භාවනාව බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. මේක බුදුරජාණන් වහන්සේගේම ධර්මයක්. වි දර්ශන වි කියලා කියන උපසර්ග පදයක්. දර්ශන කියලා කියන්නේ දකින්නවට ඇත්ත ඇති සැටියෙන් දකින්නවට වි දර්ශන කියලා කියනවා. විශේෂයෙන් පස්සතිති විපස්සන. වි දර්ශන යන වචනේ අටුවාව හඳුන්වන්නේ එමයයි. විශේෂයෙන් පංචස්කන්ධයේ විශේෂ වශයෙන් නෙවත් ත්‍රිලක්ෂණ අනුව පස්සතිති දැකීම යනුවෙන් විදර්ශනා නම් වේ. දඩ විදර්ශනා කියන්නේ ඒකද? ඊට පස්සේ දුවේ පුතේ මේ භාවනාවට තවත් නම් කීපයක් තියෙනවා. විදර්ශනා භාවනාව හැඳින්වීම සඳහා විපස්සනා භාවනා, ත්‍රිලක්ෂණ භාවනා, ප්‍රඥා භාවනා යන නම්ද භාවිත කෙරේ. අන්න අපි ලියනවා. නම් තුනක් මං කිව්වා. ප්‍රඥා භාවනා, ත්‍රිලක්ෂණ භාවනා, විපස්සනා භාවනා කියන නම් මේ සඳහා අපි භාවිත කරනවා. දැන් මෙම භාවනාව සඳහා කමඨහන් 37ක් තියෙනවා. භාවනා අරමුණු 37ක් තියෙනවා. මොනවද ඒ 37? සතර සතිපට්ඨාන 4යි, සතර ඍද්ධිපාද 4යි, ඊළඟ සතර සම්‍යක් ප්‍රදාන 4යි. හතර වරක් තුන 12යි. පංච බල 5යි. පංචින්ද්‍රිය 5යි. පස් වරක් දෙක 10යි. එතකොට අතන 15යි, එතන 12යි, මෙතන 10යි, 22යි. ඊට පස්සේ සත්ත බොජ්ජංග. එතන 7යි, 22යි, 7යි, 29යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය එතන 8යි, 29යි, 8යි, 37යි. 37 7ට 7 කියනවා, 30ට 30 කියනවා. සත් 30 බෝධි කියන්නේ නිවනට, පාක්ෂික කියන්නේ නැමුණුයි කියන්නේ. එහෙනම් බෝධියට නැමුණු, නිවනට නැමුණු ධර්මතා 37 37 බෝධිපාක්ෂික ධර්ම කියනවා.
ඒ විදර්ශනා භාවනාවේ කමඨහන් ටික. ඒතර විදර්ශනා භාවනාවේ කමඨහන් 37යි. ඒ 37 හඳුන්වනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. හරිද? ඒක ඒතකොට මතක තියාගන්න. මෙම භාවනාව වැඩිමෙන් දස සංයෝජන ධර්ම නැති වෙලා යනවා. දස සංයෝජන කියන්නේ සත්‍යයා සසරට ගැට ගහලා තියෙන බැමි 10ක් තියෙනවා. සංයෝජනයක් කියන්නේ ගැට ගහනවා බැම්මට. නීවරණයක් කියන්නේ වහනවා. මේක ගැට ගහනවා. එහෙම සංයෝජන 10ක් තියෙනවා. මම 10 කියන්නම්. ඔයාලට මතක තියාගන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. කාමරාග පටිග 5යි. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා. ඔන්න ඔය 10 දෙනා නැත්තටම නැතිකරන එක විදර්ශනා භාවනාවෙන් සිද්ධ වෙනවා. මේ භාවනාවෙන් ලැබෙන ඉහළම ඵලය නිවන අවබෝධ කරගන්න පුළුවන්. විදර්ශනා භාවනාවෙන් ලැබෙන ඉහළම ඵලය නිවන අවබෝධ කරගන්න පුළුවන්. නිවනේ අවස්ථා තුනයි. නිවනේ අවස්ථා තුනයි. එක බුද්ධත්වය, දෙක පසේ බුද්ධත්වය, තුන මහරහත් භාවය. එතකොට විදර්ශනා භාවනාවෙන් ලැබෙන ඉහළම ඵලය මොකද්ද? නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නිවනේ අවස්ථා කීයද? තුනයි. මොනවද ඒ තුන? බුදු, පසේ බුදු, මහරහත්. ඊළඟට නිවනේ පඩි හතරක් තියෙනවා. ඒවා පියවර කියනවා. එකපාරට නිවනට අඩිය තියන්න බෑ. පියවර වලින් යන්න ඕනේ. පළවෙනි පඩිය සෝවාන්, දෙවෙනි පඩිය සක්‍රදාගාමි, තුන්වෙනි පඩිය අනාගාමි, හතරවෙනි පඩිය අරහත්. අරහත් එකේ නිවන තියෙනවා. තේරුණාද? හරි පැහැදිලි. ඊළඟට විදර්ශනාවෙන් කරන්නේ දුවේ පුතේ පංචස්කන්ධය ත්‍රිලක්ෂණ අනුව බලනවා. පංචස්කන්ධය කියන්නේ එක රූප රූපස්කන්ධය, දෙක වේදනාස්කන්ධය, තුන සංඥාස්කන්ධය, හතර සංකාරස්කන්ධය, පහ විඥානස්කන්ධය. ඔන්න ඔය පහ පිළිබඳව නුවණින් බලන එකට ත්‍රිලක්ෂණ අනුව බලන එකට විදර්ශනා කියන. මේ පහ කියන්නේ මොකටද? අපි සත්‍යයා කියලා කියනව නේද? සත්‍යයා කියනවනේ. ඔය සත්‍යයා කියන තැන දුවේ පුතේ සත්වයෙක් නැහැ. මම කියනව නේද? මම කියලා කෙනෙක් නැහැ. පුජ්‍යලයා කියනව නේද? පුජ්‍යලයා කියලා කෙනෙක් නැහැ. හරිනේ? සත්වයෙක් කියලා කෙනෙක් නැහැ. මම කියලා කෙනෙක් නැහැ. පුජ්‍යලයෙක් කියලා කෙනෙක් නැහැ. එතන තියෙන්නේ මොකද්ද? පංචස්කන්ධය. 1 2 3 4 5. මෙන්න මේ පහේ එකතුවකට තමයි සත්වයා කියලා නම දෙන්නේ. මේ පහේ එකතුව. මෙතනින් රූප කියලා කියන්නේ රූපයට. මේ හතරම දුවේ පුතේ නාම. වේදනා කියන්නේ චෛතසිකයක්. වාට එක දීලා තියෙන්නේ දැනෙනවා කියලා. විඳිනවා කියන්නේ ඒක චෛතසිකයක්. දැන් මේ ෆෑන් එකේ උණඟ මගේ ඇඟේ වදිනවා. එතකොට මට සුඛ වේදනාවක් ඇති වෙනවා. මං අධික සීතලක ඉන්නකොට මේක වැදුනොත් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ වාගේ ඇහැට එන අරමුණු, කනට එන අරමුණු, නාසයට එන අරමුණු, දිවට එන අරමුණු, ඇඟට එන අරමුණු, මනසට එන මතකයන් නිසා ඇති වෙන සුඛ වේදනා, දුක් වේදනා, දුක්ඛමසක වේදනා කියන තුන වේදනාස්කන්ධය කියන එක චෛතසිකය. ඊළඟ සංඥා, මේ පෑන, මේ ස්මාර්ට් බෝඩ් එක, මේ විදුලි පංකාව, මේ මේසය, මේ ඇඟිල්ල හඳුනා ගන්න සංඥාව එක චෛතසිකය. ඊළඟ සංකාර. සංකාර කියලා කියන්නේ දුවේ විපාක සිත්තා පුතේ කර්ම සිත් වලට. හරිනේ? එතකොට සංඛාර කියලා කියන්නේ විපාක සිත්තා කර්ම සිත් වලට. ඒක මතක තියාගන්න. සංඛාර කියන්නේ එකට. විඥාන, විඥාන කියන්නේ සිතට. සෑම දෙයක්ම දැනගන්න විඥානේ. එතන මේ හතර නාම නම් වශයෙන් විතරයි පේන්නේනේ. මේක රූප පේනවනේ. අල්ලන්නත් පුළුවන්නේ. එහෙනම් මේ පස් දෙනාට කියනවා පංචස්කන්ධය කියලා. මෙන්න මේ පංචස්කන්ධය, ඒ කියන්නේ සත්වයන්, පුජ්‍යලයන්. අපි ඇලෙන්නේ ඔතෙන්ඩනේ. අම්මා කියයි, බිරිඳ කියයි, සැමියා කියයි, පුතා කියයි, දුව කියයි, අපේ ගෙදර හදන බල්ලා කියයි, බලලා කියයි, පංචස්කන්ධය. ඒකට තමයි අපි ඇලෙන්නේ. අපි ගන්නෙ දුවේ පුතේ සත්වයා කියන මායාව.
බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක මායාවක්. ඇත්ත බැලුවොත් ඔතන තියෙන ගුලි පහක්. ගුලි පහක් ගොඩවල් පහක් තියෙන්නේ. මොනවද ඒ ගොඩවල් පහක්? පළවෙනි එක රූපස්කන්ධේ. ඒක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා බලනවා. දැන් වලට අනාත්ම කියන එක ගැටලුවක් නේද? අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. නිට්ටය නැයි ස්ථිර නැහැ. දුකයි කියන්නේ දුක් සහිතයි. ඉපදීම දුකක්, වයසට යෑම දුකක්, අන්න ඒක දුක ඈ. එතකොට ඒක දුකයි. ඊළඟට අනාත්ම. අනාත්ම කියලා කියන්නේ දුවේ මෙන්න මේකට පුතේ. තේරුණාද? සත්වයෙක් මම මගේ සත්වයෙක් පුජ්‍යලයෙක් නැහැ කියන එකට තමයි අනාත්ම කියන්නේ. මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. සත්වයෙක් කියලා කෙනෙක් නැහැ. පුජ්‍යලයෙක් කියලා කෙනෙක් නැහැ. ඒ ටිකේ නැති බවට තමයි අනාත්ම කියලා කියන්නේ. හරිනේ? එතකොට ඒක මතක තියාගන්න. එතකොට මේ භාවනාව වැඩිමෙන් අපට ලබන්න පුළුවන් ප්‍රතිඵලය නිවන් අවබෝධ කර ගැනීම. නිවන පියවර කීයද? හතරයි. මොනවද? සෝවාන්, සක්‍රදාගාමි, අනාගාමි, අරහත් කියන. තේරුණා නේද? වැඩික මතක තියාගන්න. එතකොට දුවේ පුතේ මේ භාවනාව වැඩිම නිවන් අවබෝධයට වඩා නිවන් අවබෝධයේ වාගෙම ලෞකික ජීවිතයට කොහොමද උදව් වෙන්නේ? දැන් අපට යමක් ලැබෙනකොට සතුට වෙනවා. නොලැබී යනකොට දුක් වෙනවා. අපේ දෙයක් අහිමි වෙනකොට දුක් වෙනවා. අපි දිනනකොට සතුට වෙනවා. පරදිනකොට දුක් වෙනවා. කෙනෙක් හොඳ කෙනෙක් මට ලං වෙනකොට සතුට වෙනවා. හොඳ කෙනෙක් මගෙන් ඈත් වෙනකොට දුක් වෙනවා. ප්‍රශංසා කරනකොට සතුට වෙනවා. නිඳා කරනකොට දුක් වෙනවා. මේ විදර්ශනා භාවනාව වඩන කෙනා දිනුවට ආඩම්බර වෙන්නෙත් නෑ, පෙරදුනට කම්පා වෙන්නෙත් නෑ. එයා පුරුදු වෙනවා මේ දෙකේ අකම්පිතව ජීවත් වෙන්න. තමන් ලස්සනට හිටියත්, කැතට හිටියත් ආඩම්බර වෙන්නෙත් නෑ, කම්පා වෙන්නෙත් නෑ. පුරුදු වෙනවා මදහත්ව ජීවත් වෙන්න, උපේක්ෂාවෙන් ජීවත් වෙන්න. කීර්ති ප්‍රශංසාවත් උඩඟු වෙන්නේ, නිന്ദා අපහාසාවත් කම්පා වෙන්නේ නෑ. ජනප්‍රියතාවේ ආවත් උඩඟු වෙන්නේ නැහැ. ජනප්‍රියතාවේ නැති වුණත් කම්පා වෙන්නේ නැහැ. එන එක හඳුන්වනවා දුවේ පුතේ අටලෝ ධම්මින් කම්පා නොවීම කියලා. ඒක එනවා පුත්තස්ස ලෝක ධම්මේහි කියලා මංගල සූත්‍රයේට. අටලෝ ධම්මින් කම්පා නොවීම. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තම. හරිනේ? එහෙනම් අපි මලගෙදරක් වෙලා අපේ කෙනෙක් නැති වුණොත්, ඊළාට අපේ සහෝදරයෙක් පිටරට යනවා කිව්වොත්, එහෙම නැත්නම් සහෝදරයෙක් විවාහ වෙනවා කිව්වොත් අපට දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි? අපි ඔළුව පාවිච්චි කරලා තියනවා විදර්ශනාවනුව දකින්න. තේරුණා නේද? ඒක නිසා සාර්ථක ජීවිතයකට භාවනාව ගොඩක් උදව් වෙනවා. හරි. භාවනා ගැන ආයි කතා කරන්නේ. ඔයාලට භාවනා ගැන හොඳ කරුණු ටිකක් කියලා දුන්නා. ඔය ටික නැවත නැවත අහන්න. අකුරට පෙරමග වැඩසටහන YouTube එකෙන් බලන්න පුළුවන්. මේ තාම පැහැදිලිව කියලා දුන්නේ. භාවනා සම්බන්ධයෙන් අනිවාර්යෙන් සාමාන්‍ය පෙළට ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නෙට ඕනම උත්තරයක් ලියන්න දැන් ඔයාලා සන්නද්ධයි. හරිනේ? එහෙනම් මීට වඩා කාලේ ගන්නේ නෑ දුවේ පුතේ. ඔයාට අවශ්‍ය ගැටලුවක් තිබුණත් මං කලින් දුරකථනංකේ දීලා තියෙනවා. ඒක නිසා එකෙන් ඔයාලට අහන්න පුළුවනි. ඉතින් එහෙමනම් මේ වැඩසටහන අදට අපි මෙතකින් නවත්වනවා. මතක තියාගන්න, ලොකු ආර්ථික පීඩනයක දෙමව්පියන් ඉන්නවා. රටේ දරන්න බැරි දුරාචාරයක් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා දෙමව්පියන්ට වදයක් වෙන්න එපා. දුවේ පුතේ ඔයාලගේ වියදම් වැඩි වෙනවා කියන්නේ තාත්තගේ මහන්සිය වැඩි වෙනවා සහ තාත්තගේ පර්ස් එක හිස් වෙනවා කියන එක. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ. අපිත් සංවේදී වෙන්න ඕනේ. මේ කරලා කටයුතු කරන්න. එහෙමනම් මීට වඩා කාලේ ගන්නේ නැහැ. වල හැම කෙනෙකුටම යහපත් අනාගතයක්, වාසනාවන්ත අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දිනාට තෙරුවන් සරණයි.